යෝගවල තියෙනවා හාත අෂ්ටාංග විඤ්ඤාස යින් ඔහොම කියලා එක එක ක්‍රම තියෙනවා මම බොහොම කෙටියෙන් උගන්වන්නම් හාත යෝගා ස්ටයිල් එකක් ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහක් යෝග මැට් එකේ ඉස්සරහටම එන්න ඕනේ ආවට පස්සේ අත් දෙක තියාගන්න පපුව මැද්දෙන් මෙහෙම එකතු කරලා මේකට කියන්නේ ප්‍රණමාසන කියලා අර කෙලින් ඉන්න කොන්ද කෙලින් තියාගෙන පස්ස පිටිපස්සට දාන්න නැතුව න්‍යූට්‍රල් your tailbone has to be neutral කියන්නේ කොන්ද පල්ලෙහා කොටස හරි කෙලින් පොළවට සමාන්තරව තියෙන්න ඕනේ අත් දෙක ඉස්සරහට බැඳගෙන බඩ තද කරගන්න හොඳටම බඩ තද කරගෙන මෙතන ඉන්න කීප පාරක් හුස්ම ගැනීම ගැන අවධානය යොමු කරමින් ඊට පස්සේ හුස්ම ගන්න ගමන් මෙහෙම අත් දෙක උස්සලා ඉස්සරහට දාන්න ඕනේ තමන්ගේ hips උකුල ප්‍රදේශයේ ඉස්සරහට තල්ලු කරන ගමන් ඔළුව ඔළුවෙන් පිටිපස්සට පොඩ්ඩක් යන්න වැඩියෙන් යන්න එපා ඊට පස්සේ අත් දෙක මෙහෙම අරගෙන උකුල ප්‍රදේශයේ පිටිපස්සට තල්ලු කරලා පුළුවන් නම් අත් දෙක බිම තියන්න එහෙම නැත්නම් මෙතන හිටියත් කමක් නැහැ පටන් ගන්න අවස්ථාවවල එච්චර ෆ්ලෙක්සිබිලිටි නැතිනම් මෙහෙම ඉන්න එකත් ප්‍රශ්නයක් නැහැ සෝ සාමාන්‍යයෙන් මෙහෙම අත් දෙක බිම තියන්න පුළුවන් කියන්නේ ගොඩක්ම ෆ්ලෙක්සිබල් ඊට පස්සේ ධනිස් නමලා දකුණු කකුල පිටිපස්සෙන් තියලා ධනිස් බිම තියලා හොඳට කොන්ද ඇදලා ඉස්සරහ බලන්න ඊට පස්සේ පිටිපස්ස ධනිස් උස්සලා වම් කකුල පිටිපස්සෙන් තියලා මෙන්න මේ ෂේප් එකට එන්න ඕනේ හයි ප්ලැන්ක් කියලා කියන්නේ මේ ෂේප් එක ඊට පස්සේ උකුල උස්සලා ඔළුව හොඳට ඇතුලට ඇදලා තමන්ගේ ධනිස් දෙක දිහා බලන්න ඕනේ ඊට පස්සේ ඇවිදගෙන ඉස්සරහටම එන්න පටන් ගත්ත තැනටම අත් දෙක ආයි මෙහෙම තියලා බැක් බෙන්ඩ් එකට යන්න කියලා මෙතනින් නවත්තනවා හරි තව එක පාරක් උගන්වන්න අත් දෙක පපුව ළඟ තියලා අත් දෙක උස්සලා උකුල ඉස්සරහට දාලා බැක් බෙන්ඩ් ඊට පස්සේ උකුල පිටිපස්සට දාලා ෆ්‍රන්ට් ෆෝවර්ඩ් බෙන්ඩ් ඊට පස්සේ අපි අනිත් කකුල පිටිපස්සෙන් තියමු වම් කකුල හොඳට ඇදලා පිටිපස්සෙන් කරන ලොකු ලෙන්ත් එකක් එන විදිහට ඊට පස්සේ ධනිස් බිම තියලා හොඳට ඇදලා ඉස්සරහ බලන්න ධනිස් උස්සනම දකුණු කකුල පිටිපස්සට අරගෙන බඩ තද කරලා ඇඟිලි තද කරලා හයි ප්ලැන්ක් එකට එනවා ඊට පස්සේ උකුල උස්සලා ඔළුව ඇදලා ඇතුළට